දින ඇස් පෙනීම දුර්වල වෙනවා. සමහර අය වයසට යනකොට ඇස් පෙනීම දුර්වල වෙනවා. සාමාන්‍යයෙන් අපි ඇස් දුර්වල වුණාම අපිට කණ්ණාඩියක් දාලා නැත්නම් ලෙන්සස් දාලා ඔපරේෂන් එකක් කරලා ඒක සුව කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අපි අද මේ කතා කරන දිටි රෝගය වෙනස්ම විදිහයක. අපි අද බලමු මේ අද අපි කතා කරන දිටි රෝගයේ ලක්ෂණ මොනවද? ඒක සුව කරගන්න පුළුවන්ද? ඒක ගැන ඔබ හිතන්නේ මොනවද? දිටි රෝගී ලක්ෂණ මොනවද කියලා අපි මුලින් බලමු. එතකොට අපිට මේ රෝගේ අඳුරගන්න ලේසි. දිටි රෝගී ලක්ෂණ මොනවද? අපිට ගංගා, දියැලි, වැව් මේව සල්ලි විදියට පේන්න පටන් ගන්නවා. ඒ වගේම කළු ගල් සල්ලි විදියට පේන්න පටන් ගන්නවා. වැලි කඳු, මොහොද මේ හැම දෙයක්මත් සල්ලි විදියට පේන්න පටන් ගන්නවා. ගස් කොළන්, වනාන්තර, සත්තු මේ හැම දෙයක්ම සල්ලි විදියට පේන්න පටන් ගන්නවා. එදිනින් ගිහිල්ලා මේක නවතිනවද? අපේ අහස පොළව වටපිටාව මේ හැම දෙයක්ම සල්ලි විදියට පේන්න පටන් ගන්න එක මේ දිටි රෝගේ ප්‍රධානම ලක්ෂණයි. ඉතින් මේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන් දිටි රෝගේ වැළඳෙන්න. ඒ දිටි රෝගේ ඇත්තටම අපිට සුව කරගන්න පුළුවන් දෙයක්. මේ දිටි රෝගය හැමෝටම වැළඳෙන්නේ නැහැ. වැළඳෙච්ච නැති අයත් ඉන්නවා. එහෙම ඉන්න අය නිසා තමයි අද හරි මේ ලෝකේ මේ විදියට පවතින්නේ. මේ දිටි රෝගේ වැළඳුනහම අපි කිව්ව හැමදේම සල්ලි විදියට පේන්න පටන් ගන්නවා. මෙහෙම පේන්න පටන් ගත්තාම අපිට මේක සුව කරන්න ටිකක් අමාරු. මේක සම්පූර්ණ පොඩි කාලෙම පටන් ගන්නත් පුළුවන්, ටිකක් ලොකු වුණාම පටන් ගන්නත් පුළුවන්, වයසට ගියපුවාම ඇති වෙන්නත් පුළුවන්. මේ කොයි කාලෙක මේ දිටි රෝගය ඇති වුණත් මේක රෝගයක්. මේ රෝගය නිසා තමයි අද වෙනකොට අපි මේ ජීවත් වෙන පෘථුවියට විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙන්නේ. අපි බලමු මේ දිටි රෝගේ වැළඳුනොත් අපිට මේක සුව කරගන්න පුළුවන්ද? අපිට මේක සුව කරගැනීමේ මාර්ග තියෙනවද කියලා. ජපානයේ ගත්තාම ඔවුන් හැම වස්තුවකටම අපි අවුල තියෙන හැම වස්තුවකටම ස්පිරිට් එකක් තියෙනවා කියලා විශ්වාස කරනවා. මේක වෙන විදියකට අද විද්‍යාවෙදි කියනවා. ඒ තමයි භෞතික විද්‍යාවෙදි නැත්තම් ක්වොන්ටම් භෞතික විද්‍යාවෙදි හැම වස්තුවකටම එනර්ජි එකක් ශක්තියක් තියනවා කියලා අද උන් පවසනවා. ඉතින් අපිට මේ ලැබිලා තියෙන මේ ස්වභාවික දේවල් අපිට මේ ලෝකයේ විසින් දීලා තියෙන දේවල් මේවා තියෙන්නේ අපිට සල්ලි කරන්න. මේ හැම දෙයක්ම අපිට සල්ලි කරන්න දීලා තියෙන්නේ. අපි කියුවා දිටි රෝගේ වැළඳුනහම නම් පේන්නේ එහෙම තමයි. ඒ වුණාට මේ දේවල් ඇත්තටම දීලා තියෙන්නේ අපි හැමෝටම ජීවත් වෙන්න. මේ ගස් කොළන් ඉරහඳ තාරකා නිසා තමයි අද අපි හුස්ම අරගෙන ජීවත් වෙන්නේ. අපිට මේ පොළවෙන් දුන්න කෑම නිසා තමයි අපි අද මේ නිරෝගීමත්ව ජීවිතයක් ගත කරන්නේ. මේ හැමදේම තියෙන්නේ අපිට සතුටින් ජීවත් වෙන්න. මිනිසුන් විතරක් නෙමෙයි මේ පොළවේ ජීවත් වෙන සියලුම සත්වයන්ට මේ දේවල් වල අයිතියක් තියෙනවා. මේ දේවල් ලෝකෙට පහළ වෙලා තියෙන්නේ නැත්තම් නිර්මාණය කරලා තියෙන්නේ අපිට තනියම භුක්ති විඳින්න නෙමෙයි. අපිට ඒවා සල්ලි කරන්න නෙමෙයි. අපි මේ දේවල් යොදාගෙන සතුටින් ජීවිතයක් ගත කරන්න තමයි මේ දේවල් මේ ලෝකයේ විසින් අපිට දීලා තියෙන්නේ. මේ දිටි රෝගය හොඳ කරගත්තේ නැත්තම් ලෝකේ වැඩිකල් පවතින්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. අපි මේ සල්ලි කරන්නේ අපේම ජීවිතේ. ඉතින් අපේම ජීවිතේ අපි නැති කරගන්නවද පවත්නවද කියන එක මිනිසුන් විදියට අපිම තීරණය කරන්න ඕන කාරණයක්. මේ දිටි රෝගය ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඔබ මේ දිටි රෝගය වෙනස් කරන්න ඕනි කියලා හිතනවද? ඔබ මේ දිටි රෝගයෙන් වෙනස් වෙමු කියලා මතේ දරනවද? මේ ගැන ඔබේ අදහස මොකක්ද? ඔබ මේකත් එක්ක එකඟ වෙනවා නම් පල්ලෙහැන් yes කියලා ටයිප් කරන්න. ඔබ දිටි රෝගය වැළඳිච්ච නැති කෙනෙක් නම් පල්ලෙහැන් yes කියලා ටයිප් කරන්න. මේක වෙනස් කරන්න ඕනි කියලා හිතන කෙනෙක් නම් ඒත් කොටත් ඔබ yes කියලා ටයිප් කරන්න. එහෙමනම් ලෝකයක් විදියට මේ ලෝකේ තියෙන දේවල් අපි බෙදාගෙන අපේ මේ තියෙන දිටි රෝගය සුව කරගෙන අපි හැමෝම මේ ලෝකයේ ඉන්න සියලුම සත්වයන් සමග යහපත් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරමු. ඒ වගේම මේ ලෝකයේ අනාගත පරපුරට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් ආකාරයට ඉතිරි කරලා යමු කියලා අපි
මතක් කරලා ඉන්නවා. ඒ මතක් කරන ගම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.